කෙලිම වය කරන ගෙඩි තියන්න පටන් ගන්නකොට මං කෙලිම පල්ලහැට මල්ලොත් පාර පැත්තට මං දිව්වා. දුවනකොට මාත් එක දුවමින් හිටු දකුණු පැත්තේ හිටු සරමක් කැඳලා මට පේන හරි දුප්පත් මිනිස්සේ. ඒ මිනිස්සේගේ පිටපැත්තෙන් උණ්ඩේ ඇතුල් වෙලා මෙතනින් පපුවෙන් පිට වෙලා ඒ මිනිස්සේ මෙහෙ මුන් අතර වැටලා මේ ඉන්නකොට මං කරපැඩේ හරොල බැලුවා. බලනකොට කටේ පස් තුන කටේ මොකද වේදනාවට පස් කාගෙන මැරිලා තිබුණේ. කවුද වම ඉන්නේ දැන් මං දන්නවා අපේ වාමාංශික නායකයෝ හරි පෝස බලය දෙනවා නම් බලය බෙදලා යන්න ඕනේ සමස්ත ජනතාවට. දැන් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ බලය ජනතාවගෙන් පැහැරගත්ත මේ සමහර පාලකයෝ. ඒ කියන්නේ දැන් කතා කරන සමහර ජන කොටස වල බලය බෙදා දීම. ඒක විහිළුවක්. වැඩවසම් ක්‍රමයේ දියුණුවක් නැහැ ලංකාවේ. අපේ වාමාංශික නායකයෝ මේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වල ආචාර්යපදි කරාට තමයි ඩබල් ડોක්ටරේට් උතුණා. තේරුම් ගන්න බැරුව ගියා ලංකාවේ ව්‍යුහය. ඉතින් මම යෝජනා කරේ මේ කැරලි ගහන්න යන්නත් එපා. අරක මාව රසවෙන්ද උට මයි කියලා තමන්ගේ ස්වාමියාට මගේ රැකල ඉඳලා උට පොල්ලකින් ගහන්නත් එපා. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ අපේ අනාරක්ෂිතභාවය අපි අවබෝධ කරගන්න ඕනේ. අනාරක්ෂිතභාවයට හේතුව මේ ලොක්කමව දොට්ට අපි නෙමෙයි ලොක්කත් බලනකොට ගොදුරක්. ඔබතුමා කොරියාවේදී කිව්වා මේ සෝදිදේශේ වැටෙනවා කියලා. මේ කොරියන් කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන් ඉස්සරහම. ඔව්. අදටත් මම උත්සාහ කරන්නේ මේ වෙනස් කිරීම කියන්නේ රැලි වෙනකොට අරද මේ යම් කෙසේ මේ යතුරක් කර කොල් හරි ස්විච් එකක් මේ ඔබලා දේශපාලන වෙනස් කරන්න බෑ. එහෙම නැත්නම් 225ම ගෙදර ඇරලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපාරා කියන මේ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනේ කියලා. එහෙම වුණත් හරි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අයිබෝන් ගොඩ කාලෙකින් නුවන් සව වැඩසරහනත් එක්ක අපිත් ඔබත් සම්බන්ධ වෙනවා. ඉතින් මේ රටේ තියෙන තත්ත්වයන් එක්ක අපිට හිතුණා ආයෙත් නුවන් සව වැඩසරහන ඔස්සේ අපේ ජනතාව ඥානනය කිරීමේ වැඩසරහන් අපි ගෙනෙන්න ඕනේ කියලා. අපේ YouTube නාලිකාවේ සාමාන්‍ය වැඩසරහන් ඔබ දන්නවා අපේ unlimited history වගේ වැඩසරහන් අතරතුර ඔබට මේ අපේ රටේ ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන මොහොතක මේ අඳුර විටින් විට අපිව වෙලා ගද්දි ආලෝකයේ පහන් අපිට දල්වන්න කොහෙන් නෝ තැන් අපිට මතුවෙන හින්දා අපිට හිතුණා අපිට ලැබෙන එක පහනක් හරි තෙල් බිඳක් හරි පාවිච්චි කරලා ආලෝකය ජනතාවට සපයලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා වැඩි කතා නැතුව බොහොම කෙටි වෙලාවක් අපිට තියෙන හින්දාත් ඔබ දකින්නවා මට වම්පසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඇඳගෙන ඉන්නවා. ඉතින් මෙතුමව අපි පුංචි කාලේ දැනගත්තේ වාමාංශික ව්‍යාපාරයේ බොහොම දැවැන්තෙක් ඇටියට. හැබැයි එක පාටම එතුමා අපේ නෙතුමානෙන් ගිලිහිලා ගියා. ඊට පස්සේ මට එතුමව හම් වෙනවා ජර්මනියේදී. එතුමා තමයි මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරරා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් ඔබතුමා මේ වෙනකොට වාසය කරන්නේ ජර්මනියේ. ජර්මනියේ. වයස ඇහුවට කමන්නේ නැහැ නේද? කමන්නේ. දැන් වයස කීයද? 78යි. මේ වසර 78 තුල රටවල් කීයක වාසය කරලා තියෙනවද ශ්‍රී ලංකාවත් ඇතුළුව? 46ක. නෑ 46ක ගිහින් තියෙනවා 6ක වාසය කරලා තියෙනවා. 6ක ජීවත් වෙලා තියෙනවා. දැන් ජර්මනියේ කොච්චර කාලයක් තිස්සේ ජීවත් වෙනවද? මම 1973 සිට 80 දක්වා ඒ මගේ අධ්‍යාපන අවසන්ද. ඊට පස්සේ 87 සිට මේ දක්වා. අනිත් රටවල් හැම මොනවද ජීවත් වෙලා තියෙන්නේ? මම ජර්මනිය, ස්විස්ලන්තය, එතකොට එංගලන්තය, ඇමරිකාව, ඊට පස්සේ ඉන්දියාවේ සමහර වරින් වර ගිහිල්ලා ඉඳලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ ආවමින්න. ඔව් නෑ ඒකත් කිව්වනේ. කොහොමටත් ඔය යුරෝපේ රටක් හොයාරි මට දැන් හරියට ඔළුවට එන්නේ නැහැ. ඉතින් කොමනවත් මම විලපෙන් යන බලනකොට මට මතක වුණා රටවල 6ක මම වරින් වර ජීවත් වෙලා තියෙනවා කියලා. හරි ඔබතුමාගේ මේ විෂය දැන් මහාචාර්යවරයෙක් වෙනවා නම් ආචාර්යවරයෙක් වෙලා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. මොකද්ද ඔබතුමාගේ සබ්ජෙක්ට් එක? මගේ විෂය සමාජ විද්‍යාව. මම ලංකාවේදී පළවෙනි උපාධියක් කරලා ඒකට මානව විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව. මොන විශ්වවිද්‍යාලද? එවකට විද්‍යුදය, විද්‍යෝදය. විද්‍යෝදය විශ්වවිද්‍යාලය. දැන් ශ්‍රී ජයවර්ධනපුර. ඊටෙන් ඒකෙදී
මම පළවෙනි උපාධියෙම ඉතා හොඳට සමත් වෙච්ච ඉඳන් මට 1968 වසරේ කථිකාචාර්යකමක් හම්බුනම ලාබාලම කථිකාචාර්ය සහ ඒ විශ්වවිද්‍යාලයෙන් බිහි වෙච්ච ඒ මානව විද්‍යාංශයේ පළවෙනි කථිකාචාර්ය. ඉතින් එහෙම තමයි ඔය ඇකඩමික් ලයිෆ් එක පටන් ගන්න. වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල කාලේද? නෑ. එහෙනම් මම සම්බන්ධ වෙන්නේ 59 මම ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ මධ්‍යම කාර්ය සභාවේ හිටියේ. අපි ධර්මසිරි සේනානායක මහත්මයයි රාජකොළුරේ මහත්මයයි ඒගොල්ලොත් මධ්‍යම කාර්ය සභාවේ හිටියා. මමත් මධ්‍යම GDI ධර්මසේකර. ඒ අපි ඔක්කොම යා මට වඩා ජීඑස්ටි. ඔයගොල්ලෝ මොන පාසලද? මම සෙන්ට් තොමස්ස් කෝටේ. ඊට පස්සේ මගේ උසස් පෙළ කරන්නේ මම කෝටේ අන්න සහස්රාලෙන් තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. පාසල් යන සමයේම වාමාංශික ව්‍යාපාරය හා සම්බන්ධ වෙනවා. ඔව්. ඒවකට මම හිතුවා මේ ලෝකේ විසඳුම මේ දේශපාලන විසඳුම තියෙන්නේ මාක්ස්වාදය හරහා කියලා. නමුත් 1968 වගේ වෙනකොට මට තේරුණා ලංකාවේදීම ඒක නෙමෙයි අනාගත, ඒ කියන්නේ ගමන් මාර්ගය කියලා. මම ඒ නිසා ඒ කාලෙම සමුදුන්නා. හැබැයි දැන්ටත් ඔබතුමත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ වමේ කෙනෙක් විදිහටනේ. මෙහෙමනේ වම කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් දකුණත් වම වෙනවා. හරි, අමාරු අය කියන අපි තුමෝ මේ කියලා. මොකද දැන් මැයිදිනේ පෙළපාලියේදී අපි කොමියුනිස්ට් පක්ෂ වෙන පෙළපාලිය යනකොට UNP එකත් පෙළපාලියේ ගියා කම්කරු දිනේ කියලා. ඉතින් දැන් කම්කරු දිනේ කියන්නේ වාමාංශික ව්‍යාපාරයක්. එතකොට කොහොමද ලංකාවේ දක්ෂිණාසික කොටස් මේ කම්කරු ජයවකි කියන්නේ? ඈ, ඉතින් පෙළපාලියේ නෙමෙයි කම්කරු ජය වෙන්න ඕන නම් ඒ කියන්නේ ඉමිනට නිසි වැටුපක් ගෙවලා සාධාරණ තේටු කළා නම් ඒක පෙළපාලිය වල බෙරෙන් දෙන්න ඕනේ නැහැ. අපේ මිනිස්සුත් එයන ධනපති පන්තිය බංග වේවා කිය පෙළපාලි ගියාට බංග ධනපති පන්තිය බංග වේලා මේ ලංකාවේ සෞභාග්‍ය උදා වෙන්නේ නැහනේ. ඉතින් ඒකයි මම පස්සේ විස්තර කරන්නම්. ඔය අත්දැකීම තුළ මම කල්පනා කරා මේ එක අන්තවලට සීමා වෙලා අපේ මිනිස්සු අපේ රටේ ඉතිහාසය දිහා බලනකොට අපිට තියෙන උරුමයන් දිහා බලනකොට ඒ උරුමය අපිට අපේ පුරාවිද්‍යාත්මක දේවල් වල පමණ නෙමෙයි අපේ ඥානවල සංවිල තියෙනවා. අපේ ඔය තියෙන ඥානය, අවබෝධය, ප්‍රඥාව ඔය හැම දෙයක්ම අපේ ළඟ තියෙනවා. ඊට සාක්ෂි තමයි අපි ඔය පුරාවිද්‍යාත්මක ඔබතුමාලා එහෙම මේ තරම් වැඩි කැපවීමකින් ඒ ජනතාවට දෙන පණිවිඩය තුළ තියෙනවා. අපිට මේ වගේ අතීතයක් වගේම අපිට වර්තමානයකුත් තිබිය යුතුයි. අපි දැන් දුක් වෙනවා, අයියෝ අපිට මොකද වුනේ, අපි රට විනාශයි ධර්මය කියලා. නැහැ, රට විනාශ නැහැ. අපි චින්තනේ විනාශ වුණොත් තමයි රට විනාශ වෙන්නේ. ඉතින් චින්තනේ තමයි අපි අවදියෙන් ඉන්න ඕනේ. අපේ ප්‍රශ්න පිළිබඳව නිසි අවබෝධයක් තියෙනවා නම් අපිට විසඳුනොත් ඒ කියන්නේ ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඒ විශ්වාසය මම ඉන්නේ. එතකොට වමද දකුණද කියන එක හරිම සාපේක්ෂ කතාවක්. හරිද? කවුද වම ඉන්නේ? දැන් මම දන්නවා අපේ වාමාංශික නායකයෝ හරි පොසත්. ඒගොල්ලන්ට තිබුණා දැන් මම නම සඳහන් කරන්නේ නැතුව මගේ සමකාලීන විශ්වවිද්‍යාලේ මම තමයි යාට කොමියුනිස්ට් පක්ෂය හඳුන්වලා දුන්නේ. යා ඇහුවා කවුද ඔකේ ඉන්නේ කියලා. ඔහොත් පක්ෂේ ඉන්න අය. පස්සේ බලනකොට මෙයා පක්ෂ සංවිධායක, ජාතික සංවිධායක. අර බලනකොට මට හම්බුනේ තෙමෙයා තෙමහල් කියා කඩාගෙන ලංකාවේ ගණන් මිදමක වාහන තියාගෙන. ඉතින් ඒ තත්ත්වෙට ඉතින් මම ඇහුවා එයාගේ පුතාව ඉංගලන්තෙට යවන්න බැරිද කියලා. ඉතින් මම කල්පනා කරා මේ වාමාංශයේ ගමන් කළා තියෙන්නේ අර දිහාවනේ ගමන් කළා තියෙන්නේ පුතාලෝ ඉංගලන්ත රටක වේද. ඉතින් දැන් මම අදින්න මට ඒ කියලා කියන්නේ මේ ලෝකේ ඉඩමක්වත් නැහැ, මට කියලා ගියක්වත් නැහැ. මම එහෙමයි ඉන්නේ. ඉතින් අද වළනකොට මම තමයි නියම වාමංශිකයෝ. හරි, මම ඔබතුමාගේ ජීවිතේ විවිධ කඩයින් පසු කරානේ. ඔව්. ඉතාමත් භයානක කඩයිමකින් මේ සාකච්ඡාවට යම් කිසි ආකාරයක පිවිසීමක් ලබා ගන්න. ඔබතුමාට දෙහිවලදී වැඩි තියෙනවා. ඒ පළවෙනි පාර විතරක් නෙමෙයි ජීවිතේ ඒ වගේ මරණයෙන් කීවරක් ගැලවිලා තියෙනවද? සාමාන්‍යයෙන් මම නොදන්නා අවස්ථා පසුබිමේ තිබුණ බව මට දැනුණා. හැබැයි කෙලින්ම 3 දෙනෙක් එකතු වෙලා සිවිල් ඇඳගත්ත. හැබැයි ඒගොල්ලෝ මම දන්නවා ඒ අනුකූත පොලිසියක අය මේ දේශපාලන බලපෑම් උඩ සිවිල් පිට ආවේ. එයාට කියලා තියෙනවා මට වෙඩි තියන්නේ ඒ දවසේ. මොකද සිද්ධිය? අපිට කියන්න. ඔව්, ඒ සිද්ධිය මේ දැන් ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහත්මයා ලංකාවට ඇවිල්ලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී මම කල්පනා කරා
එම ස්වෛරී ආණ්ඩුවකට දැන් ඉස්සල වේලපයින් පරිප්පු දාලා ඒ වගේ දේවල් කරා. ඊට පස්සේ ඇවිල්ලා බලෙන් අපිට බලේ බෙදීම් පිළිබඳ කතාව ගහනකොට 13 වෙනි සංශෝධනයෙන්ද 13 වෙනි සංශෝධනයෙන්ද දැන් බලේ බෙදනවා කියලා කියන්නේ ලංකාවේ කිසියම් වෙන ජන කොටසයක් වෙනම හඳුනාගෙන ඒ අයට යම් යම් බරපතල දෙන්න ඕනේ කියන කතාව. නෑ අපිට මගේ දර්ශනට අනුව වෙනම ජන කොටසයක් අපි හඳුනන්නේ නෑ. බලේ දෙනවා නම් බලේ බෙදලා යන්න ඕනේ සමස්ත ජනතාවට. දැන් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ බලය ජනතාවගෙන් පැහැරගත්ත මේ සමහර පාලකයෝ, ඒ කියන්නේ දැන් කතා කරන සමහර ජන කොටසට බලය බෙදා දීම. ඒක විහිළුවක්. හරි කොහොම හරි සිද්ධ වුණේ. එදා ඉතින් මම කැස්බේ වාසනේ ඒතර සංවිධායක. මොන පක්ෂද? ශ්‍රී ලංකා දේශ පක්ෂය. මම විජේ කුමාරතුංග මහත්මයාත් එක්ක එකතු වෙලා මම මහජන පක්ෂ ආරම්භකේ. ඉතින් මම ඒකේ ඉගල්පත් කරා කැස්බේ වාසනේ සංවිධායක හැටියට. හැබැයි විජේ කුමාරතුංග මහත්මයා 13 වෙනි සංශෝධනයට උදව් කරන්නේ. ඔව්. ඉතින් ඒ වෙනකොට මම අයින් වෙලා. අයින් වෙලා. ඒ සිද්ධිය උඩ නෙමෙයි වෙනත් සිද්ධියක් උඩ මම අයින් වුණා. පස්සේ මැතිනි ආරාධනා කරා, ඒ කියන්නේ නැවත ශ්‍රී ලංකා දේශ පක්ෂයට එකතු වෙන්න කියලා. ඒතකොට මැතිනිට තේරුණා මට යම් යම් ඒ කියන්නේ හැකියාවක් දැනුමක් තියෙනවා කියලා. ඒ අනුව මට ආයිත් කැස්බේ වාසනේ සංවිධායක පක්ෂයේ ප්‍රචාරක ලේකම් මැතිනිගේ ප්‍රචාරක මම මාධ්‍ය උපදේශක අනාගත කැබිනට්ටුවක මා ජනමාධ්‍ය පිළිබඳ ඡාය කැමිටුවක ඇමති හැටියට මම ඉතින් එහෙමයි වෙඩි තිබ්බේ. පෙළපාලිය නැවතුව පාමංකඩ පාල්ම කිට් වෙනකොට පස්සේ මම අපේ කට්ටියට ගියා අපිට මොනක්ක හිංසාකාරී දේවල් වලට යන්න නැතුව අපි විසිරි යමු කියලා ගෙවල් වලට. අපි විසිරි යනකොට සමකාම විසිරි යනකොට අර සුරේත්‍ර රණසිංහ කියලා ඇමතිනියක් ඉන්නවා කෝවල. ඒගේ වත්තට මිනිස්සු පැනලා හිටියා. අපිත් එක පෙළපාලි ගියා ඒ වත්තට. මං එහා මොකද මිනිස්සු මේ වත්තේ කරන්නේ කියලා. කවුද කිව්ව මේ මාත්මයා මේ ගේ ගිනි තියන හදනවා කියලා. පස්සේ මම කෑගල්ල කිව්ව යකුනේ බැහැපියව එළියට අපි දේශපාලනය කරන්නේ මේ ගෙවල් ගිනි තියන නෙමේ. මම එහෙම කියනකොට අර ගේ පිටිපස්සේ කුසිය පැත්තෙන් එකපාරටම අර 3 දෙනා එළියට ඇවිල්ලා මට එල්ල කරලා අර මට හිතුණා මැෂින් ගන් වගේ තමයි තුනේ. කෙලිම වය කරන වෙඩි තියන පටන් ගන්නකොට මං කෙලින්ම පල්ලහැට මල්වත්ත පාර පැත්තට මං දිව්වා. දුවනකොට මාත් එක දුවමින් හිටු දකුණු පැත්තේ හිටු සරමක් කැඳලා මට පේන හරි දුප්පත් මිනිස්සේ ඒ මිනිස්සේගේ පිටපැත්තෙන් උණ්ඩ ඇතුල් වෙලා මෙතනින් පපුවෙන් පිට වෙලා ඒ මිනිස්සේ මෙහෙ මුන් අතර වැටලා මේ ඉන්නකොට මං කරපෑඩේ හරොල බැලුවා. බලනකොට කටේ පස් තුන කටේ මොකද වේදනාවට පස් කාගෙන මැරලා තුනේ. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මම ආවිර බාට ගත්තා මේක පෙළපාලි මෙහෙව අර කමේක කියලා. ඉතින් ඒ මා හිරබාට ගත්ත පුස්නාර කිව්වා මෙහෙමයි ජනාධිපති කියන්නේ එකට ජර්ජාවදෙන මහත්මය තමයි ජනාධිපති හිටියේ. මේ පොලිස්පති වනස්පර මහත්මය හිටියේ. පොලිස්පතිල නියුගියා තියලා තියෙනවා මෙහෙමයි දෙමළ ගියා ගිනි තිබ්බයි කියලා චෝදනාවක් දාලා මම විර කළ දාන්නේ කියලා. ඒතර මට ඒතරතුරු දෙන්නේ පොලිස් බුණස්ථානයේ DIG කෙනෙක් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. ඉතින් ඒකට බොරු කියන්න හිතුවක් නැහැනේ. ඉතින් කොහරි මාව හිටපාට ගත්ත පොලිස් නිලධාරියත් මට බොහොම ඇලුම් කරලා මාව ආරක්ෂා කරගෙන මට තේගෙන දීලා කන්න බොන්න දීගෙන මාව තියානේ. ඉතින් මම මේ කල්පනා කරේ මෙහෙමයි සාධාරණත්වයට ගරු කරන යුක්තිය හඳුනන උසස් පොලිස් දෙවියන් කියන්නේ දේවතාවෝ වගේ පොලිස් නිලධාරිත් ඉන්නවා. මම එදා ඒ සිද්ධියෙන් ඉගෙන ගත්තා අපි නිවැරදි නම් අපි හිංසාවෙන් තොර නම් අපි කිසි කෙනෙකුට අපි විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අපිටත් ආරක්ෂා තියෙන බුදුන් වහන්සේ කිව්ව වගේ ධර්මයේ හැසිරෙන ධර්මයෙන් රකින්නවා කියලා. ඒ වගේම මම ඒ ධහමේ මං නියැලිලා ඒ ධහම අනුගමනය කරනවා. මට කිසි බයක් නැහැ. මට මැරෙන එක වුණත් හරි මං එදා හිතුවා ගෙදරින් පිට වෙනකොට අද දවසේ සිදුවෙන ඕනෑම දෙයකට මම සූදානම්. මේ ගේ වැටලුවා රෑ මම ගෙනියන්න ඒ වෙලාව මං හිතියේ නෑ. එදා හිටියනම් එමේ ඒ දවස්වලම ඉතින් ගිල්ල කොහට හරි මුල් මේ සිද්ධිය මුල් කරගෙන මොකද? ඔව් මේ සිද්ධිය මුල් තමයි. ඒ කියන්නේ දැන් අර මාව මරා දමන්නේ නියෝ කරපය කල්පනා කරලා ඇයි මේකව තාම මරලා නැත් මේක තාම ඉන්නවනේ වගේ තත්ත්වයක්. හරිද? ඒ කොහොමද මෙයා තාම ඉන්නේ කියන එක. ඉතින් පොලිසියටත් ලොකු පීඩනයක් ආවා. දැන් පොලිසිය ඇතුලේ මාව මරන්න සැලසුමක් තියෙනවා කියලා අර හිරබාටකතෙන් පොලිස් නාරියම කිව්ව මේ අදරයට මරන්න මේගොල්ලෝ කතා වුණා කියලා. ඉතින් හැබැයි මොකක්වත් මගේ අඩු වශයෙන් මේ මයිල් ගහකටවත් ඒ කියන්නේ නැත තියෙන කාට මොකක් හරි ආරක්ෂාවක් වුණා. ඉතින් මේ ඒ බෙරිචින්න තමයි අර රෑගෙට පැනලා ගෙනියන්න ආවේ. ඉතින් ඒ එදත් මම ඉන්න හිටපු ඉන්න එදත් ඒගොල්ලන්ට මවන්න. ඉතින් පය 48ක තමයි කල්පනා කර දැන් ඇති. ඒ කියන්නේ මම මේ මහන්සිලා ඉගෙනගෙන එල රටට සේවයක් කරන්න ඇවිල්ලා
අන්තිමට මේ විදිහට වෙඩි කන්නයි. රටේ මිනිස්සුම තමන් මරන්න හොයනවා නේද? ඔව් රටේ මිනිස්සු කියලා කියන්නත් බෑ. ඉතාසුළු පිරිසක්. බේරිතාසුළු පිරිසක් කියන බලකාමී බලකෑදර තන් දේශපාලනේ කියන්නේ සම්පූර්ණයෙන්ම අනාථ වෙච්ච පිරිසක්. මම සලකන්නේ ඒගොල්ලෝ අනාථයෝ. ඉතින් අපිට බලේ නැතුණාට මට බලෙන් නැතුණාට මම කවදාවත් කියන්නේ දේශපාලන ලෝකයේ අනාථයෙක් නෙවෙයි මම. කියන්නේ මම තවමත් ජීවත් වෙලා ඉන්නේ. මගේ ජීවිතෙන් කිසි අර්ථයක් මම මට දෙන්න ඕනේ මගේ ජීවිතේට සමාජයට මගේ යුතුකම් ඉටු කිරීම පිළිබඳ චර්යාධාර්මික බැඳීමක් තියෙනවා. හරි දැන් ඔය වගේ හැලහැප්පීම් විවිධ දේවල් එක්ක ඔබතුමා කෙනින්ම ඊට පස්සේ යන්නේ කොයි රටටද? ජර්මනියට. ජර්මනියට යනවා. ඔව් වෙලපන් හිටියේ ජර්මනියේ. ආ ජර්මනියනේ. හරි. දැන් මං හිතන්නේ වයස 78ක ශ්‍රී ලංකාවටත් යනේන ලෝක ජේෂ්ඨ පුරවැසියෙක්නේ මම ඔබතුමා මේ ලංකාවට විතරක් අපේ රටට විතරක් කොටු කරන්න කැමති නැහැ මොකද ඔබතුමාගේ දර්ශනය ඔබතුමාගේ චින්තනය ප්‍රකාශ කරලා තියෙන මුළු ලෝකෙටම ඔව් දැන් අපි දන්නවා ලංකාව ඉතාමත් දරුණු අර්බුදයක ඉන්නවා ඔව් ලෝකයේත් අර්බුදවල ඉන්නවා අපි අපේ රටෙන් පටන් ගත්තොත් ඔබතුමාගේ දර්ශනය අපේ රටට ඇප්ලයි කරොත් අපිට කොහොමද ගොඩ යාමක් තියෙන්නේ ඔව් මෙහෙම වෙලා තියෙන්නේ හැමදාම අපි කොහේ හෝ රටක කොහේ හෝ දාර්ශනිකයෙක්ව ගුරුන් කළ හලකනවා සාමාන්‍යයෙන් රටකට දහමක් ඕනේ නම් බුදු දහම කිතු දහම Hindu දහම Islam දහම හරි එහෙම යන්න පුළුවන්. නමුත් දේශපාලන වශයෙන් ගත්තොත් මාක්ස්වාදයේද ධනවාදයේද ලිබරවාදයේ ඔක්කොම පිටරටවල තියෙන දර්ශන තමයි අපි මේ කරගහගෙන යන්නේ. ඉතින් ධනවාදී කතාව ආවේ අපේ සුදු අධිරාජ්‍ය නිසා තමයි දැන් ඒ පැත්ත මේ වුනේ. අපේ වාමාංශික නායකයෝත් ඇවිල්ලා මෙතන ධනපති භංග වේවා කියන අධිරාජ්‍ය භංග වේවා කියගෙන පටන් ගත්තට ඒ වෙනකොට අධිරාජ්‍ය කියන එකත් ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් දිය වෙලා යන අසත්‍විත අවසන් වෙනකොට වැඩවසම් ක්‍රමයේ දියුන්නේ නැහැ ලංකාවේ. අපේ වාමාංශික නායකයෝ මේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වල ආචාර්යපදි කරාට තමයි ඩබල් ડોක්ටරේට් උතු වුණා. තේරුම් ගන්න බැරුව ගියා ලංකාවේ ව්‍යුහය, සමාජ ව්‍යුහය. ඒගොල්ලෝ කෙලිම කෝ මේ ධනපති පන්තිය නැති කරන්න ඕනේ, සූරකැම නවත්තන්න ඕනේ. ඉතින් ගණිකර කලේ අර බටීර ආකෘතිය තියෙනවනේ ධනේශ්වර ක්‍රමේ. ඒක මෙහෙට ගෙනාවා. ඒක කෙලිම අතරේ මෙතන ඇවිලා. කල්පනා කරන්න ඕනේ මෙතන වැඩවසම් ලක්ෂණ තවමත් තියෙනවා. ඉතින් ඒකනේ අද වර්තමාන දේශපාලන දේශපාලන නායකයන්ට වඳිනවනේ ඈ දැන් පොලිස් නාරිසමලට දන ගහලා වඳිනවරු මේ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න ඕනේ නෑ ඒගොල්ලෝ අපේ සේවකයන් නේද ඒක තමයි ඉතින් එහෙම එකේ සේව මේ අපි ස්වාමීවරු ඇතුම කියනවා ඒගොල්ලෝ සේවකයන් මේවා ඡන්දෙ ඉල්ලන්න එනකොට ඒගොල්ලෝ අපිට වැඳගෙන නෑ පස්සේ අපි ආය ගන්නවා බලයට අපිලගා ඉතින් ඒ වැඩවසම් ලක්ෂණ එතකොට වැඩවසම් මේකේදී අර රජුරු එතකොට අපි අධිකාරම්ලා නිලමෙලා ඉතින් ඕන ඉතින් පෙරහැර පවත්වල නුවර ඒ බඩ නැතුණාට බඩට කොට්ටයක් තියාගෙන හරි නිලම කියලා පෙන්නගෙන අපි සංකේත හරිද කමන්නේ නමුත් අපේ ඇත්ත සමාජ ව්‍යුහය තුළ සංකේත නෙමෙයි ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියාකාරකම් ඒ කියන්නේ කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ මම මේ විශ්වවිද්‍යාලයේ පරිදි අපේක්ෂකයෙක් හැටින කාලේ මං කල්පනා කරා ඔය මැක්ස් වෙබර් කියන ජර්මන් ජර්මන් දාර්ශනිකයා සමාජ විද්‍යාඥයා සමාජ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන එයා හඳුන්වපු සමාජ ක්‍රියාවක් කරන්න මිනිසා පෙළඹෙන්නේ තවත් මිනිහෙකුගේ ක්‍රියාව දිහා බලලයි කියලා මට ඒ කාලේ හිතුණා මට අවුරුදු 22 ඉත කාලේදී නෑ නෑ ඒක වෙන්න බෑ මම මගේ මහාචාර්යට කිව්වා නෑ නෑ මට පිළිගන්න බෑ ඒක තමයි ඉත මහාචාර්ය කිව්වා ඉසෙල්ලා ඔය උපාධි කටයුතු අවසන් කළා පශ්චාත් උපාධි කරන වෙලාවක කෙලිම අභියෝග කරන්න කියලා. ඉතින් පස්සේ මම සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය පස්සේ කාලේ කරා මම විශ්වවිද්‍යාලෙ ගන්න ගමන්. ඒකෙදී මගේ මට පළවෙනි පන්ති සමත්ත්වයට වුණ බව මගේ උත්තරපත්‍ර බලපු මේ ආචාර්යව මට දැන්නෝ ඉන්නේ දැන්නෝ මට අන්තර්බාලන ප්‍රතිපල දෙනකොට මුකුත් නැහැ මට. මොකද දැන් මාව විශ්වවිද්‍යාලෙන් පන්නා ගැනීමේ කොමන්ත්‍රණ නැතුව ඒ නිසා තමයි අර කෙලේ. පස්සේ සිරිම බණ්ඩාරම ඇතුළේ කොමිෂන් එකක් දාලා මාචාර්ය පස්සේ නියුත් ඒගොල්ලෝ කිව්වා පළවෙනි පන්ති සමත්යක් තිබිලා තියෙනවා බලනකොට ඔක්කොම වෙනස් කරලා තියෙනවා ඉතින් ඒ නිසා තමයි මම රටින් ඉවත් වුණේ 73 දී. එතකොට මම 72 දී කාලේ පොතක් ලිව්වා 1956 ලංකා දේශපාලන පෙරළිය.
මාස 6ක් ඒකට මහන්සි වුණා. දැන් එතකොට මම ආචාර්ය උපාධි නිබන්ධනය ඒක ජර්මනියේ හැම විශ්වවිද්‍යාලයකම හැම ගමකම හැම නගරයකම පුස්තකාලවල තියෙනවා. එතකොට ඒකෙදී මම දැන් කාලයේ සීමා සහිත නිසා මම කියන්න ඕනේ මොකද්ද මම කරේ කියලා. ඔව්. මට ඕන කරලා තෝරන්නේ සමාජ ක්‍රියාව කියන්නේ දේශපාලන ක්‍රියාවලිය සමාජ ක්‍රියාවලිය. ඔකේ කමිනියකට දේශපාලන කරන්න බෑනේ. පාලකව සහ පාලිතෝනේ. එතකොට අනිවාර්යම අන්තර් ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒ අන්තර් ක්‍රියාවලියට අරකෙනාගේ හැසිරීමදී බෑ. එහෙම ඒ කියන්නේ දැන් කම්කරුවෙක් මේ තමන්ගේ ස්වාමියාගේ හැසිරීම බලලා ස්වාමියා එනවා ටයිකෝඩ් දාලා කාර් එකකින් එළ බහිනවා. දැන් කම්කරුවා අභිප්‍රේරණ වෙනවා. ඔව් මගේ ස්වාමියා වගේ මාත් ටයිකෝඩ් දාලා ඇහෙනවා කියලා. වෙන්නේ නැහනේ. අභිප්‍රේරණ වෙන්න පුළුවන්ද? මේ සීනයක් විතරයි. එහෙම ඕනෙත් නෑ. කියන්නේ හරි මම කියන්නේ මම තර්ක කළා නෑ. දේශපාලන ක්‍රියාවලියකට මිනිසා පෙළඹෙන්නේ සූරකෑමට ලක්වීම හෝ එහෙම නැත්නම් බලය සඳහා මේ ධනය සඳහා අභිප්‍රේරණය වීම නෙවෙයි. මිනිසා තුළ තියෙන අනාරක්ෂිත භාවය නිසා තමයි ඕනෑම දේශපාලන ක්‍රියාවලියකට මිනිසා පෙළඹෙන්නේ. නැගී සිටීම්, විප්ලව, කැරලි ගැහීම්, එහෙම නැත්නම් අපරාධ, පාතාල ලෝක, මේ මම ඒ කියන්නේ මම 78 79 වකවාණු විදිහ මම ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් එතන කාලයක් එතන ඉගෙන ගත්තා. ඒ කාලේ මම මුගක් පොත් පරිශීලනය කරා. එතකොට මට මම බැලුවා කවුද මේ ඒ වෙනකන් 78 79 වෙනකන් කවුරු හරි ලියලා තියෙනවද මේ මම කියන ඔය තර්කය? ඔව්. බලනකොට මස්ලෝ කියලා මේ යුදෙව් දාර්ශනිකයෙක් එයා ඇමරිකාවට පැනලා ගියා හිට්ලර්ගේ කාලේ. එයා ඉතින් කියලා තුන අනාරක්ෂිත ස්වභාවය කියලා දෙයක් තිබුණත් ඒක මේ ඒ තරම් බරපතල සම්දයක් නෙමෙයි කියලා මම ඒක දැන් විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මට එයාගේ තර්කෙත් මට ඒකට බින්දින්න පුළුවන් වුණා. එලා මම කිව්වා අනාරක්ෂිත ස්වභාවය ඇති වෙන්නේ මේ උපතේදී දරුවා බිහිවෙච්ච මොහොතේදී මවගේ කුසෙන් වෙන්වීම නිසා ඇතිවන ඒ කියන්නේ තිගස්ම ෂොක් වගේ ඒක තමයි විශාලම අභියෝගයේ බිලිනේකට ඇති වෙන මම තනි වුණා මවගෙන් වෙන් වුණා. ඔව් ඒ වෙන්වීම තමයි ඔහුව ජීවත් කරන්නේ. ඒකයි මම එන්න හදන්නේ. අද වර්තමානයේදී අපිටම දේශපාලන මේක ඛේදවාචකයක් කියලා ඒ ඛේදවාචකෙදී අපි කරන්න ඕනේ අර බිලිඳ පළවෙනි මොහොතේදී ඇඬුවා වගේ බිලිඳ හැමදාමන්නේ බිලිඳට කිරි ටිකක් දීලා බිලිඳට උණුසුම ලැබිච්ච ගමන් බිලිඳට ඇති වෙනවා තාවකාලික හරි ආරක්ෂිත බවක් ඇති වෙනවා. ඒ ආරක්ෂිත භාවය කොහේ හරි ගිලී ගියොත් නැවත බිලිඳ ආඬනවා උණුසුම හරි ආදරය හරි මේ කිරි හරි වෙනුවෙන්. එතකොට පස්සේ කාලෙක වෙනකොට මේ වැඩෙන දරුවෙක් කිරි වෙනුම් අඬන්නේත් නැහැ. මේ උණුසුම නැහැ. එයා ස්වාධීන වෙනවා. ඒ ස්වාධීන කාලය තුලත් එයා අභියෝග වලට අධ්‍යාපනයේ තරඟකාරී නම් ඒකෙදි කොහොමද මුණ දෙන්නේ? ඒ හැම දෙයක්ම අනාරක්ෂිත භාවයේ නැති කරන්න කියන්නේ මම දුක නැති කරන්න බෑ. සමහර අය බන කෙනෙකුට කියනවා මේ මොකක් කියන්නේ ගිහි හරි පැවිදි හරි කියනවා දුක නැති කරන්න. දුක නැති කරන්න බෑ. ඒ කියන්නේ මේ ඒක විශ්වය තුළ තියෙනවා සනාතනිකව තියෙන දේ දුක. අපි නැති කරන්නේ දුක නෙමෙයි දුක ඇතිවෙන්න හේතුව. එතකොට මම යෝජනා කරන්නේ දැන් අනාරක්ෂිත භාවයේ තියෙනවා. ඒක ජීවවිද්‍යාත්මකයි කොටසක්. අනිත් පැත්තෙන් ඒක සමාජ මනෝවිද්‍යාත්මක ප්‍රපංචයක්. එතකොට ඒකට මුහුණ දෙන්න අපතුල තියෙන්න ඕනේ එක පැත්තකින් අධ්‍යාපනයට පුළුවන් මිනිසුන්ගේ චින්තනය හැඩගස්සන්න. ඒ වගේම හොඳ මේ කියන්නේ හොඳ දෙමව්පියෝ, හොඳ ගුරුවරු, ඒ වගේම යහපත් පාලනයක්, ඒ එවැනි සමාජ වාතාවරණය තුළ ඒ කියන්නේ මිනිස්සු ඉගෙන ගන්නවා සාමූහිකව අපේ ප්‍රශ්න විසඳන්න. ඉතින් මම යෝජනා කරේ මේ කැරලි ගහන්න යන්නත් එපා. අරක මාව රස වෙන දොටමයි කියලා තමන්ගේ ස්වාමියාට මගේ රැකල ඉඳලා උට පොල්ලකින් ගහන්නත් එපා. ප්‍රශ්න විසඳෙන්නේ කරන්න තියෙන්නේ අපේ අනාරක්ෂිත භාවය අපි අවබෝධ කරගන්න ඕනේ. අනාරක්ෂිත භාවයට හේතුව මේ ලොක්කමව දොට්ටලා අපි දන්නේ නෙමෙයි. ලොක්කත් බලනකොට ගොදුරක් විඳිතේක්. දැන් මම කියන්නේ මාක්ස් කාල් මාක්ස් කියු විදිහට අර ශ්‍රමිකයා විතර නෙමෙයි අර ව්‍යවසායකයා ඉන්නවනේ. ව්‍යවසායකයා විතර විඳිතේක්. ඒ කිසියම් යුගයක ගේම් පාලන ක්‍රමයක් තුළ අපිට නොපෙනුනාට මම කියන්නේ මම මේ ධනවාදය ආරක්ෂා කරන්නේ නැහැ කියලා. නමුත් අපි අමතක කරපු දෙයක් තමයි කතා කළා ශ්‍රමිකයාගේ අනාරක්ෂිත බව. අපි කතා කරන්නේ ව්‍යවසායකයාට තියෙන අනාරක්ෂිත බව. ජර්මනි වගේ රටක් ගත්තාම
රජය පුළුවන් තරම් උදව් දෙනවා ව්‍යවසායකයට හැමනට විදුලි ගාස්තුව පව අඩු කළා. සාමාන්‍ය ජනතාවට දෙනට වඩා අඩුවෙන් දෙනවා කෝටිපති ව්‍යාපාරයෙන්. ඒ කියන්නේ මම මෙහෙම ගත්තොත් ව්‍යවසායකයව හරියට ආරක්ෂා කරොත් කොහොමත් අනිත් සාමාන්‍ය ජනතාව ආරක්ෂා වෙනවා. බොහෝ දුරට වෙනවා. අපිට කරන්න ඕනේ ව්‍යවසායකයාගේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම නෙමෙයි. මේක අපි හොරා කරනවා කියලා ඒ කියන්නේ ධනපතින් බංග වේවා කියන එක අතර බලංගු නැද්ද මම කිසිසේත් නැහැ. ඒ දවස්වල බලංගු නැහැනේ. ඒ දවස්වල බංග වේවා කියලා එක කතාව තියෙන ද්වේෂය වෛරය ඉරියාව වගේ දේවල් ඒක තුලින් සමාජයක් ගොඩනගන්න බෑ. අපි අතම කරන්න ඕනේ යම් කිසි දෙයක් නිර්මාණය කරන්න ඕනේ. නැතු විනාශ කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ 71 වගේ කාලෙදී එකපාරට තරුණෙන්ට කොහම හරි මේ කවුරු හරි ඔලුවට දැම්මා මේ ක්‍රමය අපි විනාශ කළ යුතුයි. කොහොමද? බෝම්බ ගහලා. මොනවද? ටිගිරිටින් වලට දාලා පුජි අත් බෝම්බ. හැබැයි ලෝකෙ සන්නද්ධ ව්‍යාපාර වලින් ජය අරගෙන දියුණු වෙච්ච රටවල් තියෙනවානේ. කියන්න බලන්න උදාහරණ කෙරේ. රුසියාව එහෙම රට හැදුවා. චීනය මේ ඒ වගේ විප්ලවයකින් හැදුවේ. ලතින් ඇමරිකානු රටවල් ගත්තොත් ඒ වගේ විප්ලව හරහා බිහි වෙච්ච රටවල් තියෙනවා. විප්ලව හරහා ඇවිල්ලා විප්ලව නිසා නෙමෙයි ඊට පස්සේ රටවල් දියුණු වෙන්නේ. කියන්නේ අර පැවතුන ක්‍රම ඒ ටර්න් එක අරගෙන තියෙනවනේ සම්බන්ධ ක්‍රියා මාර්ග මගින්. ඔව්. දැන් සෝවියට් මේ ගමුකෝ. සෝවියට් විප්ලවයේ රුසියානු විප්ලවයේ ඊට පස්සේ නේ මේ කැලිකුත් ඔක්කොම සෝවියට් දේශය කියලා හදාගන්නේ. එතකොට ලෙනින් කල්පනා කරා රාජා ආණ්ඩුවක් තුල මිනිසුන්ට ගොවියට හෝ කම්කරුපන්ති කියලා එහෙම විශේෂම එකක් හිටියේ නැහැ. ගොවි තමයි හිටියේ. ඒ අයට පිළිගැනීමක් මිනිසුන් හැටියට ජීවත් වෙනනම් ඒ අයට හොඳ වැටුපක් ලැබෙන්න ඕනේ හොඳ මේ පහසුකම් තියෙන්න ඕනේ බාධාවක් රාජා ආණ්ඩුව. ඒ නිසා සාර්ගේ නිකොලස් සාර්ගේ ආණ්ඩුව පෙරළුවා. ඉතින් ලෙනින් බලාපොරොත්තු වෙන්නේ සාර් පවුල මරන්න. ඒ නිසා කියලා තිබුණා ඉරබාරට ගතට මු කරන්න එපයි කියලා. ඕකේ ඉන්නවනේ එක එක ජාති අය හරිද නිකන් හැම්තිස්සම නිකන් මරාගෙන මැරන්න. ඒසකරුවෙක්ව මරන්න ඕනේ නැහැනේ. සාරජ්‍යමගේ මුළු පවුලම ඒ කියන්නේ විනාශ කළා. කොහොම හරි මම කියන්නේ දැන් සන්නද්ධ ක්‍රියා මාර්ග තුලින් දේශපාලන පියවරයන් ගත්ත රටවලුත් තියෙනවා. මැතිවරණ ක්‍රියා මාර්ග තුලින් පියවර ගත්ත රටවලුත් තියෙනවා ලෝකේ. ඔව් නමුත් වැඩි තේන අර සන්නද්ධ ක්‍රියාවලියෙන් බලය අරගෙන වැඩි කල් පවතින්න බෑ. පවතින්න බෑ කියන්නේ පරස්පර විරෝධී බවක් ඒ ක්‍රමේ මම සොවිදේශයේ කඩාවැටෙන බව මම 1985 දී උතුරු කොරියාවේ මාසයක් හිටිය උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂයෙන් ආරාධනා කළා. මම ඒකට කොමියුනිස්ට් පක්ෂය නැහැ. නමුත් වාමාංශික අය මාව තෝරගත්ත කණ්ඩායමට. එතකොට ඒදී මහාචාර්යවරු මේ සමාජ විද්‍යාව පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරා. මම ඒගොල්ලන්ට කිව්වා තව වැඩිමොන තියෙන 85 දී කිව්වා තව 10ක් මම 15කට එහානම් යන්නේ සොවිඩ්. හරි දැන් මේ අපි දැන් ඔබතුමා කොරියාවේදී කිව්වා මේ සොවිඩ්දේශේ වැටෙනවා කියලා. මේ කොරියන් කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන් ඉස්සරහම. ඔව්. ඔව් නාවේ නැද්ද ඔබත් එක්ක තර්ක කරන්න? නෑ හැබැයි මාත් එක්ක ගිහ තව මාචාර්යවරේ විරෝධය පළ කරා. ඒ වෙලෙම කිව්වා කොම්රේඩ් එඩ්වර්ඩ් පිස්සු වෙන්නේ නැති එහෙම කියන්න. මේ ඊපස්සේ මම කොරියන් මහාචාර්යවරුන් ඇහුවා මොකද ඔබලා කියන්නේ? ඔබලන්නේ අපිට එන්න කිව්වේ. දැන් අපේ මිනිහා මාත් එක්ක අපේ රටෙන් ආපේ කියලා දැන් මට විරෝධේ පානවා. එයා ටික කොමියුනිස්ට් පක්ෂයට බරයි. ඉතින් පස්සේ කොරියන් මහාචාර්ය කිව්වා ඒගොල්ලෝ මම මැදම කාර්ක සභාව වගේ ඉන්නේ. කොම්රේඩ් එඩ්වර්ඩ් පූර්ණ අයිතියක් තියෙනවා, නිදහස තියෙනවා මේ රටේ අපි ඉදිරියේ ඕනෑම දෙයක් කියන්න. අර මගේ සගයාට කිව්වා කරුණාකරලා කොම්රේඩ් එඩ්වර්ඩ්ට එඩ්වර්ඩ්ගේ නිදහසට ගරු කරන්න කියලා. හරි මං හිතන්නේ අපි හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ මහාචාර්යතුමා නිදහසට ගරු කරන ලෝකයක්. ඔබතුමත් මේ ඔබතුමා නිර්මාණය කරපු සමාජ දේශපාලන දර්ශනය හරහා මේ ලෝකයට යම්කිසි ආකාරයකට පුද්ගල නිදහස පිළිබඳව කටයුතු කරන්න, පුද්ගල සංවර්ධනය, රටක් සංවර්ධනය කරා ගෙන යාමේ ඉලක්කෙන අපි කොහොම කතා කළත් අවසාන වශයෙන් තියෙන්නේ. දැන් ඔබතුමා දර්ශනයක් පළපදියම් කරනවා කියන කාරණයට පරිබාහිරව ඒක විතරක් නෙමෙයි යම්කිසි ආකාරයක මේක ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගික සමාජ ක්‍රියාත්මක භාවයකුත් ඔබතුමා යොදා ගන්නවා, සංවිධානයකුත් හදාගෙන තියෙනවා. ඔව් ඒ ඔස්සේත් ඔබතුමා මේක පැල කරන්න උත්සාහ දරමින් ඉන්නවා. ඔව් අපිට අපේ අවසාන විනාඩි කීපේ තියෙන්නේ අපි කැමති ඒ ගැනත් දැනගන්න. මෙහෙමයි දැන්ට අවුරුදු මම හිතන්නේ 4කට 5කට උඩදී මම රත්නදීප ජන්මභූමි කියලා සංවිධාන අන්තර්ජාලය සංවිධානය
ඒක විතරම ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඔය නිකන් පණ ගාමින් යන තිබුණා. පස්සේ මම දැන් අවුරුදු දෙකකට වගේ උඩදී ඒ නමින්ම නැවත අලුතෙන් පදනම එක රත්නදීප ජන්මභූමි පදනම කියලා දැන් මම ඒකේ අරමුණ වශයෙන් මම දැම්මේ අර මගේ දර්ශනයේ එන්නේ සාමූහික විඤ්ඤාණයක් ගොඩනගන්න නම් අපි අධ්‍යාපනයක් දිය යුතුයි. ඒවා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නෙමෙයි මම අදහස් කළේ. සාමාන්‍යයෙන් අනිල කියන්නේ නිල නොවන විදිය නේද? ඒ අධ්‍යාපනය තුළින් අඩු වශයෙන් දේශපාලන විඤ්ඤාණයක්වත් දෙන්න. ඔබලා ඡන්දය දීමේදී නිකන් අන්ධ වෙලා අරකු බෝතලයකට හෝ බත් මුළුකට හෝ නෙමෙයි පරමාධිපත්‍යයේ තියෙන වටිනාකම අපි කියලා දෙනවා. ඒක මේ කුණු කොල්ලෙට එහෙම දෙන්න එපා. ඈ මේ නිමහල් වෙන්න ඕනේ. නිදහස් චින්තනයක් ඇති වෙන්න ඕනේ. ජනතාවට තමන්ගේ කාර්යභාරය හරියටම නිර්වචනය වෙලා තියෙන්න ඕනේ. ඔබ ගොවියෙක් නම් ඔබ ගොවියාගේ රාජකාරිය කරන්න. ඔබට යතරතුරේදී සිහිනයක් ආවොත් එහෙම නගර ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් වෙනරම ඒ නිදහස තුනට තමාගේ ඒ කරමින් ඉන්න රාජකාරිය ඉතාම හොඳට කරනවා නම් ඔහුට ඒ රාජකාරිය කරන්න අපි මේ අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒ ඔය සාමූහික විඥානේ ගොඩනංවන්නේ අරමුණින් අර රත්නදීප ජන්මභූමි පදනම දැනට ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර වශයෙන්. මට ලොකු සහයක් ලැබෙනවා ශ්‍රී ලාංකිකයේ ඉන්නව නිර්පින රටවල ඒ අය හොඳ ප්‍රතිචාරයක් දෙනවා. මොකද ඒගොල්ලන්ට යම්කිසි තුනා යම්කිසි අපි කියන්නේ වැකුමක් කියලා රික්තයක් අන්න ඒක දැන් කවුරුන් විසින් පිරිය යුතුයි. මමම වෙන්න ඕනේ නැහැ. මම බලාගෙන හිටියා දැන් අවුරුදු 42කට උඩදී මම මගේ දර්ශනය දුන්නේ. මම බලන් හිටියා ඉතින් කවුරු හරි මේක කරයි කියලා. මට පේන්නේ නැහැ. මේ වෙනකම් මට පෙවුන්නේ නැහැ මේ රික්තය පුරව රික්තය හඳුනු ගන්න එපා රික්තය පුරවන්න. ඉතින් ඒ නිසා මම කල්පනා කර මම බලන් හිටියා ඇති. තවදුරටත් මම නිහඬ වෙන්නේ නැහැ. මම මෙහෙ යන්න. මම සහයෝගය දෙන්න. ඔය හැමෝටම ඔය දැන් විප්ලවවාදී ඒ තරුණ ගණ්ඩායමටත් මම කිව්වා මම විජේර මහත්තය පෞද්ගලිකව අඳුරන හිටියා 1968 වගේ කාලෙදි. විජේර මහත්තයටත් මම කිව්වා සන්නද්ධ අරගලයකට නම් මම එන්නේ නැහැ. නමුත් අපි වෙනස් කරමු රට වෙනස් කරමු. ඉතින් ඒ නිසා අදටත් මම උත්සාහ කරන්නේ මේ වෙනස් කිරීම කියන රැලි වෙනකොට අරද මේ යම් කෙසේ මේ යතුරක් කර කොල් හරි ස්විච් එකක් මේ ඔබලා දේශපාලන වෙනස් කරන්න බෑ. එහෙම නැත්නම් 225ම ගෙදර ඇරලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපාරා කියන මේ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනේ කියලා. එහෙම වුණත් හරි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් එතන දැන් ඊයේ අපි මම නුවරේ ලීටේ එදී අපි පරණ දේශපාලනඥයින් මුණ ගැහුණා පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രി කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම කිව්වේ නිකන් අර කේන්තියට අපි මේ කට්ටිය අර එළවල දාමු ගහලා හරි එළවමු අර කමේක මගුව එතනින් පටන් ගන්න එපා. ඉගෙනේ අපි ද්වේෂය වෛරය මේ පතුරන් නැතුව අපි බලමු අපේ බුද්ධියට ආමන්ත්‍රණය කරමු අනිත් අයගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමු නේද? ඔව්. ඔව්. හරි. දැන් ඔබතුමාට මම බුද්ධියට ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් දෙනවා. දැන් රටේ ජනතාවත් පාලකයොත් රටින් පිට ඉන්න ඔබතුමාල වගේ රටට ආදරය දෙන ශ්‍රී ලාංකිකයොත් අද රටේ තත්ත්වය හොඳටම දන්නවා. මට වචන දෙක තුනකින් පාලකයන්ටවත් වෙන කාටවත් නෙමෙයි අපිට මේ රටේ අදටත් රට දාලා යන්න නැතිව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ඔබතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විදිහට ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට මේ රටෙන් එහා ඉඳන් ලෝකයේ ඉඳන් රට දිහා බලන් ඉන්න රටට ආදරය කරන මිනිසෙක් විදිහට මේ රටේ ජනතාවට වචන දෙක තුනකින් පණිවිඩයක් දෙන්න වැඩසටහන කරන්න කලින් ඔව් මොනම දේශපාලන කණ්ඩායමකටවත් ගැති වෙන්න එපා. සාවධානවම අහුන්කම් දෙන්න සෑම කණ්ඩායමකටම අහුන්කම් දීලා බලන්න සංසන්දනාත්මකව වඩාත් හොඳම විකල්පය නෙමෙයි විසඳුම. මම විකල්පය කියන වචනෙ මම කැමති නැහැ. මොකද ඒක අරුත්සුන් වචනයක් හින්දා. හැබැයි විසඳුම කියන එකට අර්ථයක් තියෙනවා. ඒ නිසා බලන්න කොයි කුමන කණ්ඩායම වර්තමාන අර්බුදයේ තේරුම් අරගෙන ඒකෙන් එළියට එන්න ගෙන යෝජනා මොන ක්‍රමයේ හරහද මේක කියන්නේ. ඒ නිසා ස්වාධීනත්වයේ රැකගෙන අර මා යෝජනා කරන සාමූහික විඥානය දැන් මම යම් කිසි කාර්යභාර කරනවා මට බලේ එපා. මම බලේ இல்லන්නේ නම් මට අහුන්ගම් දෙන්න. මම වගේ ඒ වගේ බුද්ධිමත් පිරිසක් ඉන්නවා රටේ ජනතාවගෙන් ඊල්ලිම කරනවා. මේ වෙලාවේදී අපි
වර්ග ආගම් ජාති කුල කිසි දෙයක් එපා. අරි අපි මනුෂ්‍යයෝ. ඒ මිනිස්කම අර දැන්ට අපි දේශපාලනදිත් කුලමල්ල ආගම් දාගෙන ඉන්න එක අවසන් කළ යුතුයි. මේක නිසා මගේ රටේ ජනතාවගේ මං ඉල්ලා හිටින්නේ කරුණා කරලා අපි මිනිස්කමට අපි ආමන්ත්‍රණය කරමු. ඒ මිනිස්කම වටිනාකම කියල නෙම කරන්න බෑ. ඒ තරම් ඒ කියන්නේ උදාර බවක් මිනිසා තුළ තියෙනවා. ඒ මිනිස්කමට අපේ උපහාරය මම මේ මොහොතේදීත් මේ අවස්ථාවේදීත් මම අපේ නුවන් ලියනගේ මහත්මයාත් එක්ක මේ සංවාදයේදී මට ඒ අවස්ථාව දීලා ඒ අදහස මට එළියට දෙන අපි ගැන මම ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. හරි. ඔබතුමා රටෙන් එළිය හිටියත් අපි දිහා රට දිහා බලාගෙන රට වෙනුවෙන් සේවය කරන මහාචාර්යවරයෙක් හැටියට නැවතත් ආයෙ දවසක හම්බෙමු. ඔබතුමාගෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. බොහොම ස්තුතියි. විකල්පය නෙමේ විසඳුම කරා යමු.